ಮತ್ತು ಪ್ರೋತ್ಸಿ ಸಮಕೇನ್. ಮಲಂಬೆ ಪೌದ್ಯಲಿಕ ವೈದ್ಯ ವಿದ್ಯಾಲ ಅರಬುದೇ ಸಹ ಎಟ್ಕಾ ಗಿವಿಸು ಮೆತಲು ಕರುಣು ಹಯಕ್ ಪಿಲಿಬಂದವ ಜನಾಧಿಪತಿ ಮೈತ್ರಿಪಾಲ ಸಿರಿಸೇನೆ ಮಹತಾ ಸಮಗ ರಾಜ್ಯ ವೈದ್ಯ ನಿಲ್ದಾರಣ ಸಂಘಮೆ ಅದ ಪಸರ್ವೇ ಸಾಕಚ್ಚಾ ಪ್ಯಾತ್ವ ಈ ಜನಾಧಿಪತಿ ನಿಲ್ವಸೇದಿ ಅದ ಪಸರು ಪಹಾಯ ತೀರ ಪಮನ ಆರಂಭ ಮೆಮ ಸಾಕಚ್ಚಾವಟ ರಜೆ ವೈದ್ಯ ನಿಲ್ದಾರಣ ಸಂಘಮೆ ವಿಧಾಯಕ ಸಭಾದ ನಿಲ್ದಾರಣ ವಸಾಕ್ ಎಕ್ಪಸಿಟಿಯಾ ಪ್ಯಾಕ್ ಪಮನ ಪ್ಯವತಿ ಸಾಕಚ್ಚಾವೆನ್ ಅನತರುವ ಪಿಟತರ ತಮಿನಿ ರಜೆ ವೈದ್ಯ ನಿಲ್ದಾರಣ ಸಂಘಮೆ ಸಂಸ್ಕಾರಕ ವೈದ್ಯ ನಳಿಂದ ಹೇರತ್ ಮಹತಾ ಮೆಲಿಸ ಮಾಧ್ಯವೆತ ಅದಹಸ್ ಪಲಕಲಾ ප්‍රධාන වශයෙන් මාළඹේ සයිටම් ආයතනයේ පිළිබඳ ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කළා. එතුමා කිව්වා බොහෝ විට මේ ආයතනය ජනසතු කරන තැනට යන්න වේවි කියන අදහස පළ කරා. ඒ නිසා එතුමා අනිවාර්යෙන් මේ ආයතනය ජනසතු කරලා මේ ගැටලුව විසඳයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. ඒ වගේම එට්කා ගිවිසුම් පිළිබඳ එතුමා පැහැදිලිව කිව්වා මේ ගිවිසුම හරිහැටි අධ්‍යයනය කරලා ජනතා අනුමැතිය ලැබුණොත් පමණයි මේ ක්‍රියාත්මක කරන්නේ කියන සහතිකය එතුමා ලබා දුන්නා. ඒ වගේම අපි කතා කරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් අත්නෝමතික ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන කැබිනට් පත්‍රිකාව වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය පිළිබඳව ඒ කැබිනට් පත්‍රිකාව නැවත සලකා බැලීමට එතුමා එකඟ වුණා. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ එතුමා දැඩි කලකිරීමකින් සිටිනවා. ඉදිරියේදී මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමටත් එකඟ වුණා. ඒ වගේම ඒ සඳහා අපගේ සහයෝගයත් එතුමා ඉල්ලා සිටියා. බස්කාස්තු සංශෝධනය කිරීම පිළිබඳව වාර්තාවක් හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ අද මේ සම්බන්ධයෙන් විද්වත් කමිටුව බස් හා මගී සංගම් සමග සිදු කළ සාකච්ඡාවකදී. බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව සාකච්ඡා ප්‍රථමයෙන් පැවැත්වුණේ විද්වත් කමිටුව සමගයි. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ වී පැවති මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය ඉසිලුවේ අමාත්‍යංශ ලේකම් නිහල් සෝමවීර මහතායි. එහිදී බස් රථවල අමතර කොටස් මිල වැඩිවීම ඇතුළු කරුණු හතරක් පිළිබඳව අවධානය ලක් වුණා. අනතුරුව විද්වත් කමිටුව බස් හා මගී සංගම් සමග සාකච්ඡා කළා. කෙසේ වෙතත් එම සාකච්ඡාවලට ඇතැම් බස් සංගම්වල විරෝධය පළ වුණා. එක සංගමයකින් දෙන්න ගානේ අතුලට එන්නයි ගුවා. ඒතකොට ලංකා පෞද්ගලික බස් සංගමයේ දෙන්න විතරක් ගියා. නමුත් අපි මේ අන්තර් පළාත් බස් සංගමයේ දකුණු පළාත් බස් සංගමයේ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ එහෙම කරේ නෑ. නෑ නෑ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඔක්කොටම එක වෙලාවට නැදුනේ කවුරුත් අමනාප වෙන්න ඕනේ නෑ. කැප්ටන්ම ගිහිල්ලා අපි නිකන් රණ්ඩු වෙලා ඒවා දෙනවාට වැඩිය හොඳයි. අපි බොහොම සාමූහිකව මේ දේ ඉදිරිපත් වෙලා කතා කරන එක. එහෙම ආවේගශීලීව කතා වෙලා රාජ්‍ය නිලධාරීන්ගේ තත්ත්වය අපහසුතාවයටපත් කරන එක සාධාරණ වෙන්නේ නෑ. එම විරෝධී පසුව සියලු බස් සංගම් සිය යෝජනා විද්වත් කමිටුවට ඉදිරිපත් කළා. කොන්දොස්තරවරයාටයි රියදුරාටයි දෙදෙනාටම රුපියල් 2778යි රුපියල් 1223යි. ඉතින් මේවා අමූලික බොරු. මේ මිල ගණන් දාලාද මේ ගාස්තුව නිර්මාණය කරන්නේ? එතකොට මේ ගාස්තුව සම්පූර්ණ වැරදි. බස් හිමියන් බලාපොරොත්තු වෙච්ච බස් ගාස්තු සංශෝධනය මේ තුල නෑ. ඒක නිසා සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය වශයෙන් මින් මතුවට අපි මේ සාකච්ඡාව වලට සහභාගී වෙන්නේ. මේ බස් ගාස්තු සංශෝධනය කිසි විටකත් බාර ගන්න අපි සූදානම් නෑ. අද වෙනකොට දැන් මේ පිළිවෙල ගණනය කරලා හෙට කැබිනට් එකට දාලා පුළුවන් තරම් ඉක්මනින් බස් ගාස්තුව ප්‍රකාශයට පත් කරાવી මේකේදී අපි බලාපොරොත්තු වෙනවා ඒකේ අවම ගාස්තු සංශෝධනය කරන්න තිබුණේ 8 9 අපි යෝජනා කරා 10 කරන්න සහ අවම වශයෙන් අපි 10%කවත් බස් ගාස්තුව කිව්වා. මේක පවත්වාගෙන යන්න. ඒකට විද්‍යුත් මණ්ඩලය උත්තරේ දුන්නේ නෑ. කොළඹ නලන්ද විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතාගෙන් බරැල්ල පොලිසිය අද ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම විද්‍යාලයේ ගුරුවරයෙකුට පහර දුන් බවට ලද පැමිණිල්ලකට අනුවයි. කොළඹ නලන්ද විද්‍යාලයට අද පෙරවරුවේ ගිය බොරැල්ල පොලිසිය නිලධාරීන් විදුහල්පතිවරයාගෙන් හා දරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ගුරුවරයාට පහර දුන් බවට සාක්ෂි නොමැති බවයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සමිත මණ්ඩලයේ වෙත යොමු කරන බව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා. මේ අතර විදුහල්පතිවරයා සහ සිසුන් පිරිසක් තමට පහර දුන් බව පවසමින් රෝහල්ගත වූ කොළඹ නලන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු වන සුසන්ත හේරත් මහතා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරිය එදින ප්‍රකාශ කළේ මෙවැන්නක්. සුසංසත් මා පිටපසෙන් ආවා. එයාත් ආයි පොත අසං කරන්න එනකොට සුසංසත්ට කිව්වා ඒක පොත අසං කරන්න එපා කියලා. ඉවර වෙලා එකපාරට කෑ ගැහුවා මේ ළමයිනේ. මෙන්න මූ මා මරන්න එනෝ කියලා එකපාරට කෑ ගැහුවා. මාත් බය වුණා මේ මොකද්ද මේ මට කිව්වද වද කියලා. මයි පිටපස්සේ හිටිය මං දැක්කනේ. එතකොට ළමයි එහාට මෙහාට වන්ති වලට යන වෙලාවල පරක් වෙලාව ලේට් කමස්ලා එකපාරට කෑ ගැහුවාම ළමයි ඇවිස්සුණා. මම ළමයි එකතු වුණා. එකතු වෙලා තමයි සර්ට් ගෙහුවා. දැන් තවත් පුවත් සමගින් රටවට ආහිරෝ. Thank you.
ඇය පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ ගොස් තිබෙනවා. මදුන මහේන්ද්‍රනේ ප්‍රධාන මාර්ගයේ පුවක්බොඩමුල්ල ප්‍රදේශයේ නිවාස පෙළක ඒ රාත්‍රිය හටගත් ගින්නකින් නිවාස 14කට දැඩි අලාභණ සිදු වුණා. විල්පත්තු රක්ෂිතය තුළ අනවසර පදිංචිකරුවන් ඉවත් කරන ලෙස හා එලිකිරීම් නවත්වන ලෙසට ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අමාත්‍ය රිෂාඩ් බදූදීන් ඇතුළු නව දෙනෙකුට එරෙහිව අභ්‍යාචරාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම අද දින සලකා බැලූ අතර එහිදී වගෝත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් වරට දිනයක් ලබා දුන්නා. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාගේද සහභාගිත්වයෙන් බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රාදේශීය වාර්තාකරුවෙකුට නිලධාරීන් විසින් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු බිංගිරිය පොලිසියට පැමිණිලක් කර තිබෙනවා. අපි ඒක අපිට දන්නේ මොකද දන්නා අපි කියවි අපේ රාජකාරී. මගේ පැත්තෙන් ගත්ත උදාහරණ. නෑ 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 මොකද දන්නා මගේ පැත්තෙන් ගත්ත උදාහරණ බලලා ආයතන පසුගිය මාස දෙකක කාලය තුළ තමන්ට වැටුප් නලබුරු බව පවසමින් රත්නපුර ළංගම ඩිපෝවේ සේවකයින් අද දහවන කටයුතු වලින් ඉවත් වී වැඩ වර්ජනයක නිරත වුණා. එම ඩිපෝවෙන් දෛනිකව බස් රථ 110ක් දහවනයේ දෙන අතර ඒවාද දහවල් කාලයේ සිට දහවනේ නොකිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවකට ලක් වුණා. අපරාධ කිරීම සඳහා නීති විරෝධී ලෙස කොතලහිඹුට කිලෝග්‍රෑම් 10000ක් ළඟ තබාගත් පුද්ගලයින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගත්තා. ඩෙංගු රෝගී වැළඳීමෙන් නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම් ලැබූ ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේනක පසන්දුල් නැමැති මෙම ශිෂ්‍යයා පසුගිය 8 වෙනිදා අසනීප වීම හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියුවේ නැහැ. අදාදා තමාසේ දූරේ නිවත්වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අද නිවේදනය කළා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අනුව කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත්වන තෙරේසා මේ බ්‍රිතාන්‍ය අගමැති පදවියට පත්වනු ඇති බවයි. ඒ සමගින් දැන් ලෝවටා හිරු. බ්‍රිතාන්‍යයේ පාලක කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව සිටින තෙරේසා මේ නිතරගයෙන් එරට අගමැති පදවියට නම් කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ කොන්සර්වටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරඟ කරන අනෙක් තරඟකාරිය වන ඇන්ඩ්‍රියා ලීඩ්සම් අද එම තරඟයෙන් ඉවත් වීමත් සමගයි. 59 හැවිරිදි තෙරේසා මේ 2010 වසරේ සිට බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය දුරේ හොබවනු ලැබුවා. චීනයට බලපෑ නෙපාටක් චණ්ඩමාරුත හේතුවෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 18 දෙනෙකු අතුරුදහන්ව තිබෙනවා. චණ්ඩමාරුතෙන් සිදු වූ මුළු අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 100 දහයකට අධික බව චීන මාධ්‍ය වාර්තා කළා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගයේ නැරඹීම සඳහා අවස්ථාව හිමි නොවූ ක්‍රීඩාලෝලීන් පැරිස් අගනුවර පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇති වුණා. යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය අවසන් මහා තරගයේ පැවැත්වුණේ පෘතුගාලය සහ සත්කාරක ප්‍රංශය අතරයි. ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ඊයේ ඉතාකාර බහුල වුණා. යුරෝපා පාපන්දු ශූරයන් මෙන්ම විම්බල්ඩන් පිරිමි කේබල ශූරතාවද තීරණය වූ විදෙස් කෙළඹීමේ තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නට අපි දැන් සූදානම්. යුරෝප කුසලන පාපන්දු තරගාවලිය අවසන් තරගයේ පැවතුනේ පෘතුගාලයේ සහ සත්කාරක ප්‍රංශ කණ්ඩායම අතරයි. ප්‍රංශයේ පැරිස් නුවර පැවති මේ තරගයේ පළමු අවුරුද්දේදී පෘතුගාල නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ආබාධයකට ලක් වුණා. කෙසේ වෙතත් ඔහුගේ ඉවත්වීමෙන් නිසි ප්‍රයෝජන ගන්නට ප්‍රංශයට හැකි වුණේ නැහැ. තරගයේ නියමිත කාල අවසන් වන විටත් ලකුණු තත්ත්වය දක්ුණේ ගෝල බිඳුවට බිඳුවක් ලෙසින්. මේ අනුව වෙනසුරුවන් ලබා දුන් අතිරේක කාලයේ පළමු අර්ධයත් ගෝල නොමැතිව අවසන් වුණා. රොනාල්ඩෝ තමන්ට ක්‍රීඩාංගණයේ තුල සිටින් කණ්ඩායමට ලබා දීමට නොහැකි වූ දායකත්වය සීමා ඉරින් එපිට සිට ලබා දුන්නේ මෙලෙසින්. අතිරේක කාලයේ දෙවන අර්ධය තුල විශිෂ්ට ගණයේ ගෝලයක් වාර්තා කළ පෘතුගාල ආදේශ ක්‍රීඩක ඊඩෝ තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා. පෘතුගාලයේ ප්‍රධාන පාපන්දු තරගාවලියේ කිශෝරතාව දිනාගත් පළමු අවස්ථාව මෙයයි. විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේබල ශෝරතාව දිනා ගන්නට මහ බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමත් වුණා. එය අවසන් තරගයේදී කැනඩාවේ මිලෝස් රොනිච් තරගවට 3-2 ලෙස පරාජය කරමින් 6-4ක් 7-6ක් සහ 4-6ක් ලෙස තරගයේ ලකුණු තත්ත්වය දක්වුණා. ඇන්ඩි මරේගේ ජාත්‍යන්තර කුසලාන එකතුවට එක් වූ දෙවන විම්බල්ඩන් ශෝරතාව මෙන්ම 3 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශෝරතාවද මෙයයි.
ලොකශුරතා කොමිලවන් තරගාවලියේ දසවන අදියර පැවැත්වුවා මහා බ්‍රිතාන්‍යයේදී. සිල්වර්ස්ටෝන් දහවන පතේ පැවති මේ තරගයේ ජයග්‍රහණය බ්‍රිතාන්‍යයේම ලුයිස් හැමිල්ටන් සමත් වුණා. දෙවන ස්ථානයේ දිනාගත්තේ ජර්මනියේ නිකෝ රොස්බර්ග්. නෙදර්ලන්තයේ මැක්ස් වර්ස්ටැපන් බ්‍රිතාන්‍ය ෆෝමියුලා 1 තරගයේ තුන්වන ස්ථානයේ දිනාගත්තා. ලොකශුරතා ෆෝමියුලා 1 තරගාවලිය අදියර 10ක් අවසන් වන විට ශුරතා ලකුණු සටහනේ තවමත් පෙරමුණගෙන සිටින්නේ නිකෝ රොස්බර්ග්. හිරු රාත්‍රී නැවැතියේ සමුගැනීමට